ඔයා සහකරුවෙක් සහකාරියක් සොයනවාද අපගේ දහස් ගණනින් යෝජනා අතුරින් මිනිත්තු කිහිපයක් තුල සොයා දෙන්නම් කුලගෙදර මංගල සේවය කරුණාවෙන් මතක් කරන්නට ඕන වත්මන් ආණ්ඩුව වත්මන් ජනාධිපතිවරයා මෙරටේ ජනාධිපතිත්වයට පත් කිරීම සඳහා 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්නා. ඒ 69 ලක්ෂයේ ජනවරම ලබා ගැනීම සඳහා ප්‍රධාන මාතෘකාව සාධකයේ උනේ දේශීයත්වයට මූලිකත්වය ලබා දීම, දේශීය ආර්ථිකයක්, දේශීය ව්‍යවසායකයන් නංවන්නේ කොහොමද? දේශීය කර්මාන්ත නංවන්නේ කොහොමද? මැටි වලට ඇමති කෙනෙක් ඉන්නවා, කුරුඳු වලට ඇමති කෙනෙක් ඉන්නවා, කරාබනට නැටි වලට ඇමති කෙනෙක් ඉන්නවා. දැන් තනකොළ වලට විතරයි ඇමති කෙනෙක් පත් කළා නැත්ති. හැබැයි ඒ දේශීයත්වයට සරිලන අමාත්‍යංශ බිහි කරලා තියෙනකොට දේශීයත්වයේ අගයන්න ජනවරමක් ඉල්ලුවට පස්සේ 69 ලක්ෂයක ජනවරමක් ජනාධිපතිත්වය ජනාධිපතිවරයාට ලබා දීලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිත්වයට පත් කරා මේ රටේ මිනිස්සු. ඊට පස්සේ පාර්ලිමේන්තුවට 3/2 ජනවරමක් අවශ්‍යයි කියලා ජනාධිපතිවරයා බහුතර බලයක් ඉල්ලුවා. මේ රටේ මිනිස්සු එයත් පිළි අරගෙන 3/2 බහුතර බලය පාර්ලිමේන්තුවේ ලබා දුන්න. ඒ 3/2 බහුතර බලය ලබා දීමේදී ඒ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයේ උනේ දේශීයත්වය යමිකමට සරිලන ආර්ථිකයක් වාරි තාක්ෂණයත් එක්ක මේ වගේ විවිධාකාරයේ මාතෘකා දේශීයත්වයට ගැලපෙන මාතෘකා සමාජගත කරන්න උත්සාහ කරා. හැබැයි ප්‍රශ්නය දැන් තියෙන්නේ මේ COVID-19 වසංගතය සඳහා ස්ථිරසාර විසදුමක් අපි සතුව තිබෙද්දී තවමත් පිටරටින් මේ බහුජාතික සමාගම් වලින් එන්නතක් එනකම් මග බලාගෙන ඉන්න එකයි මෙතන දෙන කනගාටුව. අපි ඇයි එහෙම කියන්නේ? COVID-19 පරාජය කරන්න පුළුවන් දේශීය ඖෂධ පාරම්පරික හෙළ වෙද්දු ළඟ තිබෙනවා. ඒ වෙද මහතුරු ඒ වෙදකමින් එක මේක දැන් සුවපත් කරමින් පවතිනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා මේ රටේ නීති නීත්‍යානුකූල ව්‍යුහයක් නැත්තම් පාරම්පරික හෙළ වෙදකමින් මේ COVID-19 පරාජය කරන්න COVID-19 පීඩාවට පත්තල ඉන්න අහිංසක ලෙඩ්ඩු සුවපත් කරන්න අවකාශය නැත්තම් නීති හදපියව් නීති හදන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන් නම් අපි දැක්ක 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී තමන් එක් පුද්ගලයෙකු වෙනුවෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරා. එහෙනම් මේ රටේ දැන් මේ දැවැන්ත වසංගතයක් තිබෙන්නේ. දැවැන්ත විනාශයක් සිදු වෙමින් පවතිනවා. COVID-19 සමාජගත වෙමින් පවතිනවා බරපතල විදියට. මිනිස්සු මියදෙනවා. මිනිස්සු රෝගීන් බවට පත් වෙලා තිබෙනවා. මේ වසංගත හමුවේ නීති අපේ රටේ නීති නැත්තම් නීති හදන්න පුළුවන් පාර්ලිමේන්තුවට 3/2 බලයක් ලබා දීලා තිබෙනවා. දේශීයත්වය අගයනවා නම් දේශීය වෙදකමට මුල් තැන දෙනවා නම් පාරම්පරික හෙළ වෙද මහත්වරු හඳුන්වලා දීලා තිබෙන COVID-19 පරාජය කරන්න හඳුන්වලා තිබෙන ඒ වෙදකමට අවස්ථාව ලබා දිය යුතුයි. එහෙමනම් නීති නැත්තම් අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුව 3/2 බහුතර බලයක් මෙරටේ ජනතාව ලබා දීලා තිබෙනවා. එහෙනම් නීති හදන්න. නීති ප්‍රමාණවත් නැත්තම් නීති හදලා හරි මේ රටේ මිනිස්සු මේ වසංගතයෙන් මුදවාලන්නයි කටයුතු කරන්න ඕන. අද එසේ කරනවා වෙනුවට බහුජාතික ඖෂධ මාෆියාවට යටවෙලා අද බහුජාතික සමාගම් වලින් මේ එන්නතක් එනකම් මේ රටේ මිනිස්සු විල්ලට දෙමින් පවතිනවා. ඒක කනගාටුදායක තත්ත්වයක්. මේක අපි තාමත්මක අපි මතක් කරනවා මේක ඖෂධ මාෆියාවක්. මේක ඖෂධ මාෆියාවක්. මේක ඖෂධ ජාවාරමක්. බටහිර වෛද්‍යවරුන්ට අපි බය නැතුව කියනවා අපි බටහිර වෛද්‍ය විද්‍යාවට අපි අපි ගරහන්නේ නැහැ. නමුත් ඇතම් බටහිර වෛද්‍යවරු ඒ ඖෂධ සමාගම් වල ඖෂධය රෝගියෙකුට අනුමත කරවතින් ඒ ඖෂධ සමාගමෙන් ඒ වෛද්‍යවරයාට යම් මුදලක් ලැබෙන ක්‍රමවේදයක් හැදිලා ඉවරයි. යම් ඖෂධ සමාගමක ඖෂධයක් ලංකාවට ගෙන්නන්න අපේ රටේ නීත්‍යානුකූලව ස්ථාපිත කරලා තිබෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින ඇතම් ආයතනවලට ඒ ඖෂධ සමාගම් වලින් මුදලක් ලැබෙන ක්‍රමයේ හැදිලා ඉවරයි. යම් ඖෂධයක් ඖෂධ සමාගමක් අරා ලංකාවට ගෙන්නනවා නම් අපේ රටේ සෞඛ්‍ය කලින් කලට හිටපු සහ ඉන්න ඕනම කෙනෙකුට සෞඛ්‍ය ඇමතිවරුන්ට යම් මුදලක් යන එක මේ ක්‍රමයේ දැන් හැදිලා ඉවරයි. අන්න ඒ ඖෂධ මාපියාවට යටවෙච්ච නිසාවෙන් අපේ රටේ පාලන පාලක දෙපක්ෂයම කැමති නැහැ දේශීය ඖෂධයක් මේ වෙනුවෙන් කරලියට එනවට. දේශීය ඖෂධයක් ඉස්මතු කරලා අරගෙන මේ අහිංසක රෝගීන්ටක සුවපත් කරන්න
අපෝසත්වලතිබෙන්නේ අන්නේ නිසාවෙන් කියන එක අපි මෙලෑ මතක් කරනවා ඒක නිසා නැවත කියනවා නීති නැත්තම් නීති හදන්න අවශ්‍ය කරන බලය රටේ ජනතාව දීලා තියෙනවා නීති හලුතෙන් හදලා හරි හැකි ඉක්මනින් මේ ඉදිරි මාස කිහිපයේ ඇතුළත මේ වෙද මහතුරු හඳුනන දෙන ඖෂධ දේශීය පාරම්පරික වෙද මහතුරු හඳුනන දෙන ඖෂධ වලින් වැඩක් නොගත්තොත් මිය යන ගාන ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වේවි රටේ හැමෝටම අනන්‍ය සිද්ධ වේවි ආසාදනයට ලක් වෙන ප්‍රමාණය ඉතාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වේවි රෝහල් පද්ධතියට මේක දරා ගන්න බැරි වේවි නිවසේ තුල මිය යන තත්ත්වයට පත් වේවි බටහිර රටවල් වල වෙච්ච දේ ලංකාවට සිදු නොවන්නට අපි වග බලා ගත යුතුයි අසල්වැසි ඉන්දියාවට සිදු වෙලා තිබෙන දේ අපේ රටට සිදු නොවන්නට අපි වග බලා ගත යුතුයි එනිසා පාලන පාලක දෙපක්ෂයේම සුවිශේෂී වගකීමක් පැවරලා තිබෙනවා මේ ඖෂධ මාපියාවෙන් අපේ මව්කොලෝ බේරා ගන්න පාලන පාලක දෙපක්ෂයට සුවිශේෂී වගකීමක් පැවරලා තිබෙනවා ඖෂධ ජාවාරම් කරයන්ගෙන් අපේ මව්කොලව ගලවා ගන්න එහෙමනම් දේශීය ඖෂධයට මුල් තැන දෙන්න දේශීය පාරම්පරික වෙද මහතුරුන්ට අවශ්‍ය අවස්ථාව ලබා දෙන්න මේ කොවිඩ් 19ෙන් මියන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න කොවිඩ් 19 වසංගතයෙන් පීඩා විඳින අහිංසක රෝගීන් සුවපත් කරන්න ඔවුන්ට අවස්ථාව දෙන්න අපි ඊ දැක්කා චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මේක පැහැදිලි නිර්ණායකයන් කරේ පරීක්ෂණ කටයුතු සිදු කරන්න යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් අවස්ථාව දෙන්න සූදානම් කියලා හැබැයි ඒක කට වචනෙට පමණයි අපි චෝදනා කරන ඔවුන්ට අපි එකිනෙකාම චෝදනා කරන ඒක කට වචනෙට පමණයි පාරම්පරික හෙළ වෙද මහතුරු ඔවුන්ගේ දක්ෂතාවයන් ඔවුන් කල යුත්තේ මොකද්ද ඔවුන් කරන සූදානම් වෙලා තියෙන්නේ මොකද්ද කියන එක මේ වෙනකොට සමාජගත කරලා ඉවරයි එහෙමනම් රටේ ජනතාවට සැබෑ ලෙසම ආදරේ නම් රටේ ජනතාව මේ කොවිඩ් 19 වසංගතයෙන් මුදවා ගැනීමට පාලකයාට සැබෑ ලෙසම උවමනාවක් තිබෙනවා නම් වෙද මහතුරු හොයාගෙන පාලකයා යා යුතුයි වෙද මහත්තයා පාලකයා සොයාගෙන ආ යුතු නෑ අද වෙලා තිබෙන්නේ ඖෂධ මාපියාවේ ජාවාරම් කාර්යෝ නිසාමෙන් වෙද මහත්තයාට යන්න වෙලා තිබෙනවා පාලකයා හොයාගෙන රටට ආදරේ නම් පාලකයා ඉන්නවන වෙද මහත්තයා හොයාගෙන අද එවන් තත්ත්වයක් අපි දකින්නේ නෑ එනිසා දැන් අපි හඳුනනලා දෙනවා වෙද මහත්තයෙක් වෙද මහත්තයා ඖෂධය හදලා තිබෙනවා ඖෂධය දැන් රාජ්‍ය ආයතනවල දෙමින් පවතිනවා එනිසා ඔහු අපි චන්න ජයසුමන මහාචාර්යවරයාට අපි කියනවා මේ වෙද මහත්තයව ඔබට දෙන්න සූදානම් අපි පරීක්ෂණ මට්ටමට ගේන්න ඔබ සූදානම් නම් අපි මොහුව දෙන්න මොහුව දෙන්න පරිත්‍යාග කරන්න සූදානම් මොහු ඒ බෙහෙත දෙන්න සූදානම් එනිසා මොහුගෙන් ප්‍රයෝජනයක් අරගෙන කොවිඩ් 19 පරාජයට පත් කරන්න කටයුතු කරන්නයි කියලා අපි මේ වෙලාවේ චන්න ජයසුමන මහාචාර්යවරයාට මතක් කරනවා ඒ මතක් කරන්නේ වෙන මොහොකක් නැමේ අපි හිතුවා මේ පාලක එනකොට දේශීයත්වයේ ගරු කරાવી දේශීය වෙදකමට ඉඩක් ලැබේවි දේශීය වෛද්‍යවරු ආරක්ෂා කරේවි පාරම්පරික හෙළ වෙදකමට අවස්ථාවක් ලබා දේවි කියලා එහෙම දෙයක් වෙන්නේ නැහැ අපි හිතුවා මේගොල්ල එනකොට විශිලුයි බල්ටි දෙකම තියේ කියලා බලන් ගියාම විශිල් විතරයි බල්ටි නැහැ මේ ආණ්ඩුවේ ඇයි කතාව විතරයි වැඩ නැහැ වැඩ බැරි ටාසන් ලවෙන්න ඕනේ නැහැ ගෝඨාභය රාජපක්ෂගේ මේ ආණ්ඩුවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ විශිලුයි බල්ටි දෙකම හැබැයි දැන් බල්ටි නැහැ විශිල් ගන්න විතරයි එනිසා ආණ්ඩුවේ සේවිය යුතු නැහැ මෙරටේ හා මහ සංඝ රත්නයේ පෙරමුණ අරගෙන හදපු මේ ආණ්ඩුවට අපි කියනවා මේ දේශීය ඖෂධ හදලා තියෙනවා ඒ දේශීය ඖෂධින් වැඩක් ගන්න විශිලු විබල්ටි දෙකම පෙන්වන්න විශිල් විතරක් පෙන්නලා මෙරටේ මිනිස්සු නොමග යවන්න එපා කියලා අපි ආණ්ඩුවට කියන්න කැමතියි ඊළඟ කාරණාව තමයි අපි දැක්කා ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් පැහැදිලි ප්‍රකාශයක් කරනවා රැපිඩ් ඇන්ටිජන් එහෙම නැත්නම් ක්ෂණික ප්‍රතිදේහ කට්ටල සම්බන්ධයෙන් ඒකේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියනවා රජයේ රසායනාගාරවල පමණයි මේ පරීක්ෂණ කටයුතු සිදු කරන්න පුළුවන් කියලා. ඒ වගේම එදි කියනවා වසංගත රෝග විද්‍යාංශයට මේ පරීක්ෂණ කටයුතු සිදු කරන්න පුළුවන් විශේෂ අවසරයක් අරගෙන කියලා. එතකොට මේ ක්ෂණික ප්‍රතිදේහය කට්ටල අපේ රටට ආනයනය කරපු සමාගම කිව්වා පසුගිය කාලේ අපිට මතකයි පුද්ගලික අංශයට විතරයි මේ කට්ටල ගෙනාවේ කියලා. දැන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා කියනවා රසායනාගාර පරීක්ෂණ පුද්ගලික අංශයට දෙන්න බෑ
ඒක රජයේ රසායනාගාර වල විතරයි පරීක්ෂා කරන්න පුළුවන්. එතකොට වසංගත රෝග විද්‍යාඥයේ අංශයේ රසායනාගාර පරීක්ෂා කරනවා විශේෂ අවස්ථාවක් ගන්න ඕන කියලා. අපි අහනවා පුද්ගල ශාන්සලෙ ගෙන ආපු ශනික ප්‍රතිදේහය කට්ටල එතකොට කන්නද ගෙනල්ලා තියෙන්නේ. රමේ සමස්ත සමාජයේම නොමග යවල එක්තරා සමාගමක් විසින් මේ මේ ප්‍රතිදේහය කට්ටල ගෙනාපු එක පිළිබඳව සමාජයේ පුළුල් කතා බහක් ඇති වුණා. දැන් ආරෝග්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ජා තව එකක් කියනවා අදාළ සමාගම තව එකක් කියනවා. එහෙමනම් ඊටාම පැහැදිලි මේ නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මේ ශනික ප්‍රතිදේහය කට්ටල ගෙනාවා කියන එක දැන් කාටවත් හංගන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අපි කියනවා ගජමිතුරු සංග්‍රහය නතර කරලා රටට සැබෑ ලෙස ආදරය කරන පිරිසක් බවට පත් වෙන්න මේ පාලකයන්ට තවමත් අපි ආදරේ. අපි මේ කියන්නේ මොකක්වත් හින්දන්නේ මේ පීල්ලෙන් පැනලා තියෙන කෝච්චියේ පීල්ලට ගන්න ඕන. ඒ නිසයි මේ කියන්නේ. ට්‍රැක් එකෙන් පැනලා යනවා නම් ට්‍රැක් එකට ගන්න ඕන. නිසා මේ ආණ්ඩුව දැන් ක්‍රමක්‍රමයෙන් පීල්ලෙන් පයින් තත්ත්වයක් තියෙනවා. ට්‍රැක් එකෙන් පිට යන තත්ත්වයක් තියෙනවා. ට්‍රැක් එකට ගන්නයි අපි මේ සූදානම. ඒ නිසා අපි කියනවා අපිට විවේචනය කරන්න අයිතියක් තිබෙනවා. අපි මේ පාලකයන්ට බලයට ඒමට සුවිශේෂී වූ කැපකිරීමක් සිදු කරපු නිසාවෙන් ඒ නිසා එයත් මේ වෙලාවේ සිහිපත් කරමින් අපි ආරාධනා කරනවා කොරෝනා වෛරසය මර්ධනය කරන්න නිසි ඖෂධයක් හඳුන්වාගෙන අපි මාධ්‍යට අපි ආරාධනා කරනවා. හංගන්න එපා. මොකද හේතුව දැන් මේ වෙනකොට මේ මාධ්‍ය ආයතන වල YouTube එකට දාගන්න පුළුවන් කමක් නැහැ. දේශීය හෙළ වෙදකමේ යම් කතාවක්. ඇයි මේ මන් රජයේ මේකට මැදිහත් වෙන්න ඕන? මේ රටේ මිනිසුන්ට මේ කැලේ කොලේ තිබෙන බෙහෙත් ටික ඖෂධයක් හැටියට පාවිච්චි කරන්න අහිතියක් නැද්ද? ඒක මේ හෙළ වෙද මහතුන්ට සමාජගත කරන්න අහිතියක් නැද්ද? මේ මහ පොළොවේ ඉපදිච්ච මිනිසුන්ට, මේ මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිසුන්ට මේ දේශීය ඖෂධයක් බීලා සුවපත් වීමේ තිබෙන පරම අහිතිය තමයි මේ උදරගෙන තිබෙන්නේ. මාධ්‍ය ආයතන විසින් YouTube එකට අද යම් කිසි ප්‍රචාරය සඳහා යම් කිසි ප්‍රවෘත්තිය පළ කරනවා නම් ශනිකව YouTube එකෙන් අයින් කරනවා. ඇයි ඒ අර ඖෂධ මාෆියාවට යට වෙච්ච නිසා, ඖෂධ ජාවාරම්කාරයට යට වෙච්ච නිසා. ඒක නිසා අපි කියනවා මේවට රජය මැදිහත් වෙන්න ඕන. රජය ශනික මැදිහත් වීමක් තියෙන්න ඕන. මේ මහ පොළොව ඉබිදිච්ච මිනිසුන්ට මේකේ මේ ඖෂධ වල තිබෙන වටිනාකම දැනගැනීමේ අහිතිය තිබෙනවා. මේ මහ පොළොවේ ඉපදිච්ච මිනිසුන්ට ඒ ඖෂධ වලින් සුවපත් වීමේ අහිතිය තිබෙනවා. ඒ අහිතිය තමයි තොරතුරු දැනගැනීමට තිබෙන අහිතිය තමයි මේ උදුර ගනිමින් පවතින උදුර අරගෙන තිබෙන. ඒක නිසා මේ මාධ්‍ය පළ කරන මේ ප්‍රවෘත්ති ඒ ආයතන නීති විරෝධීයි පවසමින් මේවා කපා හරින්ම කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක්. රජයේ සනා මැදියන් දොවීම තවත් කනගාටුදායක තත්ත්වයක් කියන එක මේ වෙලාව මතක් කරන නිසා මාධ්‍යට අපි ආරාධනා කරනවා. මේ මගේ දකුණු පසෙන් ඉන්නේ වෛද්‍යතුමා අපේ ගම්පහ තම්බිත අමිල වෙද මහත්මයා. මේ වෙනකොටත් ශ්‍රී ලංකා පොලිසිය, නාවික හමුදාව, බන්ධනාගාරේ, යුද හමුදාව, මම අපි ඊයේ ඇස් දෙකෙන් දැක්කා කෑන් ගණන් කොරෝනා මර්ධන කසාය අරිෂ්ටය අරගෙන යන්න එන්නේ. මාධ්‍යට අපි ආරාධනා කරනවා, විවර කරනවා, සැන්දෑවකට ඇවිල්ලා බලන්න මේ මෙතුමාගේ වෙද මැදුරෙන් ඒ ඖෂධ අරගෙන යන විදිය. කිසිම මුදලක් අය නොකර ඒ ඖෂධය මේගොල්ලෝ අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඒගොල්ලෝ පානය කළ සුවපත් වෙනවා. වෙද මහත්තයාට නිරාමිස සතුටක් ඇති. මේක ඖෂධය හදන මිනිස්සු නිරාමිස සතුටක් ඇති. හැබැයි මේ ඇත්ත යටපත් වෙන දෙන්න එපා. අපි මාධ්‍යට ආරාධනා කරනවා යන්න වෙද මැදුරට ගිහිල්ලා ඇත්ත ඇතසැටියෙන් මාධ්‍යකරණය කරන්න. අපි මාධ්‍යට ආරාධනා කරන වෙද මැදුරට ගිහිල්ලා මේව වාර්තා කරන්න. ශ්‍රී ලංකා පොලිසිය, ඒ බන්ධනාගාරය, යුද හමුදාව, නාවික හමුදාව ඒ ඖෂධ අරගෙන යන විදිය බලන්න. කෑන් ගණන් කර තියාගෙන අපේ නිල දරුවෝ අරගෙන ගිහිල්ලා තමන්ගේ සගයන් සුවපත් කරන්න උත්සාහ කරන ඒ අසිරිමත් දසුන ගිහිල්ලා වාර්තා කරන්න. ඒ තරම් වටින විදිහට මේක සූදානම් කළ තිබෙනවා. අපි ඇස් දෙකෙන් දැකපු නිසා අපි මෙතුමාට කැඳ එන්න කිව්වේ මාධ්‍ය